समाज संगायना नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स අන්තුෝ ජටා බහිජටා ජටාය ජටිතා පොජා තංතංගෝතම පුච්චාමි කෝයි මංවිජටයේ ජටන්ති සැදහැ බරවාසනාවන් පින්වත්නි අදත් පිරුටී නාලිකාව තුලින් මෙ හිමිදිරි උදෑසන අපේ පින්නතුන් බලාපොරෘත්තු වෙන්නේ තුරා බුදුපියාණන් වහන්සේ දෙසා වදාළ දහම් පදයක්ශ්‍රවණය කරලා තමන්ගේ හදවතයේ ඇතිවෙන ලෝබ දේශ මෝහ මදමාන මක්ක පලාාසාධී ක්ලේෂ ධර්මයන් යටපත් කරගෙන යහපත් පිරිසුදු හොඳ හදවතාක් ඇතිකරගෙන තමන්ගේ දෛඩික කටයුතු යහ පත්ත කරලා ඒ අනුව තමන්ගේ ජීවිතය අර්ථවත්ත ගතකිරීමෙන්ක් එලොව සැනසිල්ලත් මෙලොව සැනසිල්ලත් දෙලොව සැනසිල්ල ළංඟා කරගෙන ගේ ජීවිතයෙන් ලබන යහපත් වූ පලය නැත්තං අවසාන පලය බෞද්ධයන් වශයෙන් ලබනාපි නිර්වාණාව බෝධය ළඟා කරගන්නයි නිතර බනාහන මේ ඇත්තන්ට අමුත්වෙන් ධර්මාවා දෙයක් නියයුතුය කියල මංහිතන්න මම හිතනව මේ ඇත්තු බුද්ධ ගෞරවය ධර්ම ගෞරවේ සග ගෞරවය ඇතිකරගෙන මේ ධර්මදේශනාව ශ්‍රවනය කරයි කියලා බුදුපාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ තරා දේවතාවක් ඇවිල්ල උදහන්රන් යැහවා මේ ඇත්තු අපි කාටත් තියන ශවිශේෂ ප්‍රශ්නයක්කත්දේ ප්‍රශ්නය අන්තෝ ජටා බහි ජටා ඇතුළත් ගැට පිටත් ගැට ගැටවලින් මනිස්සුවෙලිලා ගටාය ජටිතා පදා තන්තන් ගෝතම පුච්චාමි එහින්ද මං බුදුහදුර වහන්සේකින් අහනවා කයි මං විජටේ ජටා මේ ගැට ලියහන්න කවුදට බලන්න හැම පැත්තෙම්ම ගැටලු මේ ඇත්තු දන්වස් බොහෝ දෙන්න අද සමාජයේ ජීවත්තින අය අයට වීද ගැටලු සමාර වෙලාවට තමන්ගේ පවුල පිළිබඳ ගැටලු වගේ ම දූපුතුම් පිළිබඳව ගැටළු ගුරුවරුන් පිළිබඳව ගැටළු වගේම සමාජයේ පිළිබඳ ගැටලු දේශපාලනය පිළිබඳ ගැටලු වගේ වීද ආර්ථික ගැටලු සමාජීය ගැටළු මීද ගටු බලන්ගගේියාව ගැටලු නැතිකෙනෙක් නැත්තර प्र්‍රශ්න ගල මනි්‍ර්න තමයි බදුන් වහන්සේගේ मेंදवताහන්දවෙलाय බුर देशना කනවා सीले पतिठायන सपයක් आतापि නිප को बක් सोයිमांग विजति जाठा सीले पतिठायशलवाත් भाईपහිට सपන නැති मन्य චිතං පං චබාවන් සිතත් ප්‍රඥාවත් වඩන වන ආතාි නිපකෝ බික්කු එන්නේ උත්සාවන්ත භික්ෂුව සෝයිමං විජටේ ජටමන්න මේ ගැටලි වාය. මොකදද මේ කිව්ව කියල පින්නතුනි අපි බලමු බුදු කියාණන් වහන්සේ මේ දේශනාවත් හරය විස්තරාත්මක ඉගනගන්නට අවශ්‍යල බලන්න සීලය කි සීලේ පතිට්ටා. දැන් අපි ගැටලු ලිහන්න ස්සෙල්ලා නැට්ටම් ප්‍රශ්නවලදී පලවෙෙනියෙන් වෙන්න ඕන සිල්ලුව අත්කම. මොකට දාහදුරනේ ගැටලු අක්කාම සිල්ලුවත්කම කිය මේ ඇත්තුව හයි. දැම් බලන්න මෙහිද නිසාමාන්‍ය ජනජීවිතය වුණත්. අපි හිතමු මොනහරි ප්‍රශ්නයක් ඇති වුණම් පලවෙෙනිය මකද වෙන්නඕ ඉවසනයක. හික්මනක සංවරවෙන එක. ඒක නිසා පළවෙනිින් අවශ්‍යයි සිල්ලුව අත්කම. ඒ සිල්ලුවත් කම කියන්නෙම කටම කියන එක අපිට විස්තරාත්මක විශුද්ධි මක්ගේ කියන පොතේද කියල දෙෙනවා කින් සීලං කියන්ටේන සීලං කති විදං සීලං, කානස්ස ලක්කන රස පච්චුපට්ටාන පදට්ටාල තිින් බෝදානං, කාතස්ස සංකිලේසෝ කිවානි සංසන් සීලං කියලා කරුණු හතක් අනුව පෙන්න්නතින් මේ සීලයෙන් විස්තර කරන තියෙන. දැන් මේවා පින්න තුනි බෝම විස්තරාත්මක තියෙන කරුණු මේහි විදිරි උදෑසර නිසා මහ ෝම කෙටියෙන් තමයි මේ ඇත්තට පහැදිලි කරන්නේ ඉතන්න. ලැම්බලන්න කින් සීලං ඇත්තටම මොකද්ද සීලේතියන්න මේ ඇත්තුනත් හාමුදුර හන්න මොකදදහාදුරු සීලේකන්න. අන්න සීලේ ප්‍රධාන කොටස් දෙහකින් තමයි මේ පොතේ උගන්නයි. ඒකඇන් පානාාතිපාතාදේහි විරමන්තස් වත්ත පටිවත්තංවා පූරෙන් තස්සර ඒේතනාදයෝ දම්මා සීලාං ඒ කියන්න පින්නතුනි ප්‍රාණඝාතාදී අකුසලයක්න්නින් වැලකීම. ඒවගේ වතාවත්තිී යෙදීම තමයි මෙතන සීදයක යන්න. මොනවද මේ ප්‍රාණඝාත ආදී කිව්ව පින්නතුනි මේ ඇතු අහලතිය නෝ දක්ස අකුසල් වශයෙන් අපි ඉගෙනගෙන තියෙන සතුන් මැරීම සොරකාම් කිරීම කාමේ වර්ධවා ඇසිරීම බොරුකීම කේලංකීම පරුස වචනකීම හිස්වචනකීම දැඩි ලෝබය ව්‍යාපාදය මිච්චා ිට්ටිය කියන මෙන්න මේ දස අකු සැලයන්ගෙන් අපි වලකින්න ඕන ඒව පන්නතුනින් අයහලෞකික වශයෙන් පරලෞකික වශයෙන් නිපැත්තටම අයපත පින්ස පවතින. නිදෂුණක් වස්සයෙන් පාන ගහතේ ත්වොත් දැන් යම් කිසි කෙනෙක් සතෙක් වැැරුවෝොත්. මොකද වෙන්න පින්නද. යාට අපි හිතම මැරුණට පස්සේ සංසාරජ දුක්ති විෙනවා කියෙන අපි කාටවත් තේනන මලෝවසයෙන් වුණත් මොකදන්න හමදාම හිටින් හිදවන. ඒක කවදාවත් අමත කරන්නග දැම් මේ පින්නතුම් හිතන් ගෙදර කුස්සයේ දැන් උදේ පාන්දර මේ ගිහිල්ලක් කුස්සිේ අරන කොට මොකදවෙන්න ලොකු වියය කින්නෝ දකිනවා ොද කරන්න දක අල්ලක් කර එක සරේට පාරක් ගහන ගාපු ගමන් ඒ සතා එත්තන්නම වැරල ගටන හිතන්න මේක කවදාවත් අමතක වෙන්න මරනාසන්න මෝතද මේක මතක් වුණත් මොකදවෙන්නේ යතා පළක්නික් කිත්තූයි වංගේර විිච ගෙදිය අබදෝට වැටන්න වගේ අපායන ඉතින් ඒනිසා තමයි අප මේ ප්‍රාණ ගාතය කියනෙින් වලකින්නවා නිතරම පින්නතුනි මේ ප්‍රාණගහතාදී අකුසල ධර්මයන්ගේ දැන් ඊලාඟක බලන්න අදත්තාදාන ලෝක පිින්වතුන ඉස්සල්ලම ඇතිවෙච් අකුසලේතමයි සොකම. සොරකම ගනක හරිම භයාානක විදිට බුද්හගගේ විස්තර කළති විසාලි විස්තර ද මේ අතු අහල තියරනේ සොරකම් පිළිබන්ඳ සඳහංගෙන පළවෙනිම අවස්ථාව අපිට හම්මේෙන් අගගඥ සූත්‍රයේ. අගගඥ සූත්‍රයේදී බලන්න මේ දැ මුලි මුලිමනින්ම මේ ඇතු දන්න විශාල කතාවක් අගන්න සූත්‍ර. අවස්ථා විතරක්ම මෙියඇත්තට කියනන දැ මුලින්ම පින්මතුන අරස්වයංජාත හැල්ලතුනාා නේද ස්තෙල්ලාවයි මේ බූමි පප්පටක ඊළඟට බදාලතාවැල් ඕ කෝම ඉවරලතමයි සවංජාත හැල්ලතියෙන.ඒ ස්වය ජාත හැල්ලතුනාට පස් විනිස්සමක කරන්න දං උදේට ීලටික ක අපපන්ගෙන වල් ීලතවටයක් ක අපපගෙන හට ීලතවටියයක් කපාගෙන හෝම කාලෙ ගතව වෙනකට එක්කෙන ගුට හිතුුණා ඒ මේක මහරය දිිච්චන්න වඕන දවලෙච්චන්න වන හැන්දෑ වෙච්චන්න වන යා මුගද කරන්න දවල්ටත් එක්කම ගෙන උදේ ගී පිලා. ඒ පාර තවිත් කරෙ කැනකුට ඇයිවාද අන්න දෙක කිය ඇහකුම නෑ ම වල්ටත්තක් ගෙනාවාඇ. යයා කල්පනර ඇත්ත නේනම් යාමගද කරේ දවල්ට අයිරටයි දෙගටම ගෙනා. ඊලන් එක්කෙන උදේට දවල්ට රෑට තුන් සරයට එක සැරේගෙන ඉත් ගෙනල් ගෙනනල දැන් ගොඩ ගහගන්න දැන් ඔොන්න මීයෝ කනවා හරක් කනවා හරි ප්‍රස්ක. ඒ පාර පින්නතුන. යාල ොකද කරේ මෙන්න මේ මුලින්තියන කොටසමගේ කිය කොට කරගත. ඉ කොකරගත. හම හොම පින්නතුන වෙකරගත පස්සේ ඔන්න ඉතාම පොඩි ප්‍රමාණයක් හම්බේ චක්කෙන තමන්ග තිම බොයන්කිිකනං ස ත හැල්ටික කාලිවරුුණාට පස්සේ මොකද කරේ තිබුණු එෙනගින් සරකකතු ලෝක ඉස්සන තිසේ තම පන්නනි සර සොරකම කියන තාම් භානක අදම් භික්ෂන් වහන්සේලාට පන්නතුනේ අවහාර විසි පහකි තමයි කියල දෙන්න මේ සොරකමෙන් පරාජික වෙන අවහාර විසි පහක්ති එක පොන්්ඩක් නෙවේ පින්න හලීම කල්පනාවෙන් හිටියනැත්තම් පාරාජිකා වෙන්න පුළුවන් අවස්ථාව හරිවැඩි ඉළඟට බලඩ මේතන් මේ ගිහිත්තු වශයෙන් අද උදේ පාන්දර හිරුරෝ පවාහින බනාහලා ඇතු දේ ලෑස්වෙල වැඩට යන යරගොට දකිනෝ රුපියාල් පහක් වැඩල දේනවා මේ අපරාධ මේ රුපා පහ ගත්තනං හොඳයි කෙල හිතනවා හිතූ ගමන් හොරතම. ඇල්ලුවවෙත්නෑ ගත්තෙත් නෑ මුගුත්නෑ හැබැයි ගත්තනම් හොඳයි කියෙල් හිතුවා හිතූ ගබන් හොරගක්. ඉති ඒ නිසා පින්නතුනි හරිම කල්පනාවෙන් ඕන මේ ශික්ෂා රකින්න. එ මොකද හේතුව මේ ශික්ෂා අකණ්ඩ අචිද්ද අසබල අකම්මාවසිෙන් රකින්න කියතමක මො තැනකවත් කඩෙන්න්න බෑ ො තනකවත් සිදුරුවෙන්න්න බෑ මොන තනකවත් ලප කෙලල් තියන බෑ නේද එකක් පැන ලයන එකක් කඩන්න බැෑ ැ මුලින් මුලින් ශික්‍ෂාපදටික කැඩෙල්ලා ඉට පසේ අගටික රකිනවායි නැත්තං අගින් කැඩිලා මුලින් රකිනවා එහ නත්තං එකක් මාරුවමි දැඟ ීතු ප්‍රාණගහතේ රකිනවා අදත්තාදානය කඩනු ආයිම කාම්මිච්චාචර් රකිනෝ මසාවාදය කඩු එහම වෙන්න බෑ ඒවාගේම අකම් මාස පින්නතු ලප කෙලල් තියන විදන ඒවිදියට සිිල් ආරක්‍ෂා කරන්නවා. ඒක තමයි මෙතන පානාධ පාතාදිී යුරමන්තසක. ඒවගේ පින්නතින වත් පටිවත් අංවා පූරෙන්තස්ස වත් වතා වච කරන්නවා. දම් භික්ෂුණවාං සිිලාටන තුදුස්වත් කියල වත් දාාහ තරක්වෙනවා. ආ චරයවත් උප්ජායවත් අන්ත ඒවාසිකවත් වගේම සද්ධ විහාරිකවත් ඒවගේ පින්නතිනි ගමිකවත් වච්ච කුටිවත්, ගේ බත් අගගවත්ත මෙහෙම චන්නාගාරිකවත්ත ඔහොම කියල වත්දා හතරක් තියෙනවා මේවා භික්‍ෂූන් වහං සෙලවස්සයෙන් අපි හම දෙනෙක්ම කරන්න ඕන වත්තං නපරිපූරෙන්තෝ නසීලං පරිපූරති වත් නොපුරන්නා සිල් නොපුරයි. ඉතින් ඒ නිසා භික්‍ෂූුණ වහන් සේල වශයෙන් විතරක්තුවේ ගිනැත්තං වශයෙන්ගුණත් මේ ඇත්තෝ තම තමන්ට අයිති රාජකාරී ටික කරන්න ඔො. ඒක සීලේ කොටසාක්. ඒ කවරත් හිතනෝනත් නෑඒක මට ඇති දෙයක් නෙවේ කියලා දැන් අම්ම කෙනෙක් වශයෙන් අම්ම කෙනෙකුට තියන යුතුකාං රාසියක්ක් තියනවා. ඒටක ඔක්කෝම ඉටුකරන එක පින්නතුට සීලයා ඒම ගුදධහම පෙන්න්නයි. ඒවගේම තාත්ත කෙනකට තියන යුතුකන්ටික ඉටුවෙන එක සීලය ඒ වතාවර්ටික කරන එක සීලයක් දරුවකුට ඒවගේම ළමයකුටට මේ ඔක්කෝම තමන්ට තියන වැඩ කටයුතුටික නිසියාකාරුව පිළිවෙලට කරන එක සිල්වත් බක් කියලාපෙන්න්න ගොට දැම් බලන මම්මේ පෙන්වුවේ පළවෙනිට මයි පින්නවතුනි කින් සීලාං දෙවැනි කාරණය තමයි කේන ටේන සීලං සීලේ අර්ථයමකකාන්ද මොන අර්ථයෙන්ද සී සීලේ පින්න්නතුනි පධානනාආර්ථ දෙකයි එකක් තමයි සමෝධානආර්ථය අනිත් එක උපධාරණ ආර්ථය සමෝධාන ආර්ථයක කියන්න පින්නතුනි එකට එක් වෙනවා කියෙ එක්්‍රැස්වීම දැන් යහපත් වැඩවලට එක්්‍රැස්වීම සීලේ ලක්ෂණයා ල් රකිණනෙක්ෙන යහපත් වැඩවලට ඒක තුයන්නේ ඒවගේම සම්මය උපධාරණ නාර්ථය කියන්න පිනතුන කුසල් වලට ප්‍රතිෂ්ඨාව සපයන්න සිල් රකිනෙක්කෙන ඔකු සිල්රකිෙන ඇත්තු කැමති කුසල් කරන්න යහපත් වැඩ කරන්න ති ඒ නිසා අන්න මෙතල පෙන්වා පින්නතුන සීලනාර්ථය කියන්න මෙතන ප්‍රධානම ලක්ෂණ දෙකයි එකක් තමයි පින්නතුන සමෝධානාර්ථය අනි්‍ය උපධාර නාර්ථය ඊකාරණය බලන් කානොස්ස ලක්කට රස පච්චු පට්ටාන පදට්ටානාන එහි ලක්ඛන රස පච්චු පට්ටාන පදට්ටාන ොනොවද. දැම් පල්ලතින මෙහි පෙන්ලනවා ලක්ෂණය කියන එක ප්‍රධාන වශයෙන්ම සීලනත්වයට පත්වීම දැන් අපි සිල්ලොත් එෙනවා කියනෙක ලක්ෂණය තමයි පින්නතු ඊවිය කීකරු කරගන්නක දැ මේ ඇතු දන්නවා අපිට ඇහැ කන නාසය දිව ශරීරයපු mana ඉන්දිී හයක්ති කෝම සංව කරගන්න දැන් සමහර ඇතු හිතන්න ඇහ ලැබිල තියෙන්නේ බලන්න ඇ ලැල තියෙන්නේ බලන්න තමයි හැබයි හැමදයක්ම බලන්නක මේ ඇහෙන් කරන කාරයක්න. එනිසාතමයි බුදුහන් රුගන්නන්න දිිටේ දිිට මත් දැක්න දක්විර සුත සුතම හුවනහවි kanදුව දව ගදුව දන විතරයි පර්ෂ වනානං ෂ්පර්ෂ වුණාවිතරයි මෙද බාහිය ධාරකේරය හාන්දුරුවට කියලගන් හෙමයි. දැම්බලන්න අද සමාජයේ අපේ ඇහෙන් දකින රූප වලට ඇලීම නිසා සමාජයේ කීයෙන් ්‍රීදනෙක් මොනතරම් ප්‍රශ්නවල්ට මූඩ දෙෙනවාද සමාරලාට පන්නතින මේ ඇත්තු තරුණ ළමයි වෙන්න පුළුව එමන ඇත්තා වැඩිහිට අය වෙන්න පුළන් යුගදිවයට පත්තචාය වෙන්න පුළුව. යුගදිවයට පත් නෝූුවාය වෙන්න පුුව ඉසෙල්ලාම පින්න්නතින මේ අකුසල ගොඩට වැටෙන්නේ පලවෙෙනියක ඇහැ අසංවරවීම. ඇහෙෙන් තමයි අපි දකින්නේ දැක්කමතමහිතන් හරි ලස්සනයි. හොඳයිනේ දමයානම් හරිම ලස්සන කෙනෙක් ම්‍යානං හොඳම කෙනෙ එහම කියලා පිටිහිත නොද අගුතරණනිකායි ඒක නිපාත බදහදර ගන්නවන් කිරිම කෙනෙකුට ගැහැනියක් දකින තරම් ගැහැනියගේ හඩ තරං ගැහන්ියගේ ගන්දය තරක් ගැහැනියගගේ රසේ තරම් ගැනිය ගිස්පර්සේ තර ශේෂ දෙයක් නෑහැනු කෙරෙකුට පිරිමියත් දකින තරං පිරිමිය ගි් පසය තරං ිරිමිය ගගේය තරං පිරමිය ගහසේ තරंग පිරිමිය ිපර්ෂය තර පින්නතු වටන එකොට මේතු හිතන්න ඔයි පුතක්්‍ය න අය හම දෙ නම් ඔයි වටමතමයින්න කවරර කන්න අනේ හදුම් මයමනෑ කළේ එක වෙන්නබ උරු දේශනා කරන්න මේ රාගය කිය එක ගින්නක් දල නත්ති රාග සමෝ අම්ගී ඉතින් ඒ නිසා මේ ඇතු හොඳට හිටටගන්න ඕනෑ මේ ඇහැ කියනෙ කොහොදට අ සංවර කරගන්න පදැන් වර්තමානය අපි දන්න සමාජය තියන ප්‍රධන ගැටලුවක් තමයි පින්නතුන මේ ඇහැ අසංවරවීම නිසා වෙන ගැටලු ඒ වර්තමාන විතරන්නේ අතීතේපා සහර වෙලාට පින්නතුනේ ඇහැ අසංවරවීම නිසා ලිංග විපර්යාශේපවා උනයි කියරමයි පොතේතියන් සිටු කෙනක් කෙටිය මේ සිටුවරයා දවසක් ැනකොට පින්නතුති ලස්සන හාමුදුරු කෙනෙක් දක්කන්න දැක්කම් මේ සිටතුමා හිතුවලු මේ හාම්දුදරෝ මගේ බිරිඳ වනානාං කොච්චර දෙයන්ද මේ හාන්දුරගේ ලස්සන රූපේ මගේ බිරි දරති වුණම් කොච්චර එකක් කියලා එ පාරමගොතු නේ මයා දරුව දෙන්නෙක් කින්න තාත්තගෙනෙ හැබයි දන්න වනෑ මයා සිින්නතුනි එහෙම කාන්තාාවක්ුණා අදදාපපුනාාවම දැගේෙදර යන්න විදියක් ෑනේ පස්ස මගතක කර යාල ුවක්ගගේෙදරගිය ඒයාලුුවයි ගෙදර ගීල දවස්කීපයක් කන්නොට යාලුවගේ බිරින්න මේකඩ කැමති වුණේ වන ඊරමස පින්නතුන් මොක දුන්නේ පිරිඳ කෑගානකොට මෙයා මේ වෙන කෙනෙකුට සිටුවරයකුට වාහ කරලා ගන්න. දුන්නට පස්සේ ඒවායත් කරගෙන මෙයාට තවත් දරුව දෙන්න කලබෙන දැ තාත්ත වශයෙන් දරුව දෙන්නයි අම වශයෙන් දරුව දෙන්න මොහොම ඉන්න අතරතුරේ අර හාමුදුරුව මේ ගමටත්තාව අවට පස්මොකද කරන්න මෙ ක්වට ගීල්ල යාලුවටකු අනේ මාර වැඩේන අරයා අර. දෝ හටත් ඇවිල න පාර ොද කරන්න ගල්ලිවරල පින්නතුන මේ හාමුදුරුවන්ට වැදල සමාව ගත්තා. ඊට පද මෙයා නැවතත් පිරවියෙක් වුණාඩ. ති මේ කතාව කෙසේ වෙතත් ලිංග විපර්යාශයක් දක්වා පින්නතන හිත විනාස වෙන්න පුළුවන් කියෙනෙක තමයි මේ කතාාවෙන් දෙන පනිවිඩි අනුෂ්‍යකුට වෙන්න පුලන් ඉහලම නරක දෙයක්ේ ලිංග විපර්යාශය කියෙන එතින් ඒලිසා පින්නතන විස්තරම ඇහැ සංවර කරගන්නවා. අසංවර වුණොත් සම්පූර්ණ තමන්ගේ හිත කෙලෙසි ලිවරයි. ඒනිසා තමයි පින්නොතන අපි ඇහෙ දැක්කම ඊට එහා හිතන්න නරක දැක්ක විතරයි කියන්නේ ඇස්ඇත්තේ නමුත් අල්ලියෙකුමෙන්ට කියලා අපිට භාවනාවට ග්‍යා කියල දෙන්නේ න දම්මික තේරගාතාව තියන කතාව. ඉතිං ඒ නිසා පින්නොතුන ඔන්න ඇහැ සංවර කරගන්න ඕන කන්න නාසේ දිව ශරීරය මේවත් ඔය ගතම සංවර කරග මේකතමයි පින්නතුන සීලේ ලක්ෂණය සීලනං ලක්ක නම් තස්ස බින්නස්සාාව අනයකදා කියල පොතයඋ ගන්නන්න දොර මේ සීලේ ලක්ෂණය පින්නතුනී අිමොගත කරන්නේ ඊළඟට සීලේ කෘත්තිය සීලේ කෘතිය තමයි පින්නතු දුසීල්ල වි දවංශණතා අනවජ්්‍ය ගුණා තතා දුසිිල් බව දුරකිරීම තමයි පින්නවන සීලේ කෘත්තිය කරන කාර්ය තමයි සීලයෙන් වෙන වැඩේ තමයි පින්නතුන දුුසිල් බවනැති කිරීම. තැම් බලන්න මේ ඇත්තු හිතන්න ආපාන කෝටික ශීලය. මකදද ආපාන කෝටික සීලේගන පංචිල් මේ පින්නතුම් තමන්ට තේරුණු දවස ඉදලා. අද වෙන තෙක් මොනම හේතුවක් නිසාවත් පන්චිල් පින්නතුනේ අකන්ඩ අචිද්ද අසබල අකම් මාස වසයෙන්. නතැනකත් කඩතු මොනතැනකත් ලපළන්න මොනතැනකත් පතුනි තු හදවතට එකග ආරක්ෂා කරගෙන තියෙන වනං තමන්ට ඒෙන් මන තර හිතට පන්නතු නි සැන මගේන මම හදවතට එක පන්ල්කෙනක් අන්න බලන්න ඒ නිසා තමයි මේ සීले දුुසිල් බව නැතිවීම තමන්ට තියෙන විශේෂ දෙයක් सिල් ආරෂා කරන්න ඒ වගේම සෝචයේය පච්චු පට්ටාන. කීකරු බව පින්නතුනිි තමයි එළම්ඹ සිටි කාරණය මේ ඉන්ද්‍රිය කීකර දැන් ඉන්ද්‍රිය බල අකීකරුයි ඉන්ද්‍රී දැග අපේ ඇහැ කැමති පින්නතුනි ලස්සන රූප බලන්න කන කැමති සුමිහිරි සබ්දහන්න නාසේ කැමති හොඳ සුවඳ ආග්‍රහණය කරන්න දිව කැමති රසවදදේ කන්න මේ ඔක්කෝම මේවායි කියන්න පිතුනනි සේරම රාජ්‍යඋපදදිරවන් ැ ලස්සන රපයක් කියල කියන්න මොනවගේ රූපද හිතේ රාගිය තියනේවා නේද මිහිරි ශබ්දයක් කියන්න හිතේ රාග්‍ය ඇතියෙන ශබ්ද එහෙමනැඇතුව පින්නතුනි අපි හිතන්න ලස්සන රූපය කියන්නේ හිත නිවෙන රූපයක් තැන් කෙනෙක්ගේ ඇහෙෙන් රූපයක් දැක්කම ඒ හිත ඒ රූපයෙන් හිත නිවෙනවනං කවුරුවත් ඒදිහා බලලා තමන් ඒ භාවනා කරන කෙනෙක් මිසක පින්නතුනි රූපය හොඳයි අනේ ඒක හිතන උුණයි කිය හිතහදාගන්න යනය මුහොමඩු ඒ නිසාත මේ පින්නතුනි සිල්ුවත් කමයි පච්චුපට්ටානය තමයි පින්නතුින් තන පෙන්නුවේ ඉති ඒ නිසා මේ ලක්කන රස පච්චුපට්ටාන පදට්ටාන කියන මේවා අපි දනගන්නට ඕන ඒවගේ පින්නනි කාතස්ස සංකිලේසෝ කොහොමද මේ සීලය පින්නතුනි කිිලිටිවන්නේ ඉිලි තිවන්නේ කොහොමද සිල්කැඩීම සිල් කැඩෙන්න්න පුළුවන් මුලඉදළම සිිල්කඩෙන්න පුළුවන් මැදිින් මැදිින් සිිල්කඩෙන්න්න පුුවන් පැන පැන යන විදිර සිිල්කැඩන්න පුළුවන් අගිින් සිිල්කඩෙන්න පුළුවන් සමහරලාට ඔක්කෝම සිිල් රකින එකක් රකින්න බෑගේ දැ සහරත්ව කියන්නේ අනහාද්‍රණේ ඔක්කොම පන්සිිල් පද රකින්න පුළුවන් හැබැයි මුසාවාදේ රකින්න බෑ සමහරත්ව කියන්නේ හාමුදු්‍රණේ ඔක්කෝබ රකින්න පුළුවන් සුරේරේ රකින්න බෑ හන්න ඒ වගේ සමහර ඇත්තු පින්නතුනින් ඔයි එක විදියට සිීල්ලය තමන්ගේ වාසියට අර්ථකතනය කරගන්න අවස්ථාතියන. එහෙම බෑ මේ කිසිීලේ සංකිිලේසවෙනෝ පින්න කිලිටි වෙනවා මොකක් කරාමද මෙන්න මේ පින්නතුන තමන්ගේ හිතට එකඟව කරන්න නැතුව ටැඩිකැඩි සිිල් ආරක්ෂා කරන්න දයාාම. එකයි මංකිවේ මේ සීලය කියන එක කොහොමද ආරක්‍ෂා කරන්න ඕන wa අඩ சමරිwa वाලදිං පියංපු naයනං kang කतेවීලං අනුරක්ක මනසා සපේසලාහෝත සදා ස ගරවා බල බහරදේශනා කරමයි किීwa අඩ පන්නතුනි කියල දෙන්න බිතර රටින්න වගේ කියලා ිරකින්න කො බිතරටික පින්නතු සතාගේ අගේ අටරගෙන කකුල් දෙක උඩට තියාගෙන තමයිඉන්නේ. මොකද හේතුව අහස කඩාවැටනො තල්ලගන්න කියලා. ඒ තරං වූ බිත්තරොල්ට ආදරී ඇසකොට පින්නතුනි තිිකී වන්ඩක් චමරීව වාලදිින්. සෙමර මවාගේ සතා පින්නතුනි කැලේ කටුගාලක යම්කිසි හේතුවක් නිසා අවු මෙයාගේ වලිග අහු නොත් එහ මකද කරන්නේ මොන්නම හේතුවන් නිසාවත් වලිග කඩන් යන්න. එයා කෝ හරි ඉන්නවා. ඔ පින්නතින ජීවිතය නැති වුණත් වල්ග කඩාගෙන යන්න අන්න ඒකයි ඒ සතාගේ ස්වරූපය චමරීව වාලදී පියංම පුත්තං එකම පුතෙක්කින්න අම්මා කෙනෙක් තමන්ගේ පුතා ආරක්‍ෂා කරගන්න කුච්චර පින්නතිී යත්න අ දෙෙනවද අන්න ඒ වගේ පියංව පුත්තං නය නංව ඒකකං එක ඇහැක්තිෙන කෙනෙක් ඒ ඇහැ රැකගන්න යම්කිසි උත්සාහයක් ගන්නවද එබඳ උත්සාහයක් පින්නතන සිල්රකින්න ඕේ අන්න එහෙම රකිනකොට තමයි සීලේෙන් ලැබෙන ආනිසංස ඇතු දන්නේ සීලේ පිරිසුදුනාම ලැබෙන ආනිසංස මහරආශයක්ක් තියෙනවා මහත් වූ බෝගස් කන්ධයක් ලැබෙනවා ඒවගේම පින්නතුනින් කල්්‍යාන කීර්ති ශබ්දය ඇතිවෙනවා ඔවා ඔකෝම ලැබෙන ආනිසංස මහරආසියක් පොතයඋගන්නනවා ඒකෝම ආනිසන්සෝල්ටත් වඩා පින්නතුන. මනුශ්‍යයකුට ලැබෙන ලුකූම සැපය නැත්තං සය වෙන සැනසීම ලැබෙනෝ මම හදවතට එකඟවසිල් දකින කෙනෙක්. මම කවදාවත් මගේ පන්සිල් කැඩුව නෑ කියන. විතට සැනසීමනදය කුච්චර දෙයක්දකල් හිතන්න. එතකොට මේ ගාථාවෙන් පන්නොතුන සීලං මේ සීලේ පතිට්ටාය නරෝස ප්ඥෝ චිත්තං ප්ඥංච භාවයක්. සිතත් ප්‍රඥාවත් වඩන්නෝන. සිතත් ප්‍රඥාවත් වඩනොය කියන්න පින්නතුනි දැ සිත වඩන්නේ අපි භාවනාවේ. මේ ඇතු භාවනා කර ඇැති අනන්තවත් භාවනාවක් නිකං ආවට ගියාට කරන්න බෑ. භාවනාව කියන එක කරන්න නං පින්නතුනී ඉස්සෙල්ලමත් තම තමන්ගේ චරිතය තේරුම්ගන්නඕන්. තමන්ට තිවෙන්නේ රාග චරිතයදද දේෂ චරිතයදද මෝහෝ චරිතයදද සද්ධා චරිතයද්ද බුද්ධි චරිතයදද විතර්ක චරිතයද කියල තමන්ගේ චරිතය තේරුම් ගන්නවන්. ඒ චරිතය තේරුම් ගන්න තමන්ට අපාසුනං. කම්මට්තාානාචාරයවරයෙක් සමීපේට ගිරිල්ලා යාගෙන් උපදෙශගන්න පුළුවන්. තමන්ට උපදෙස් අරගෙනවරලා ඒ අනුව භාවනාවට යොමු වෙන්න පුුවන්. තැම් බලන්න සමහර ඇත්තුපින්නතුනිි භාමම් භාවනා කරනවා ඇ කියල භාවනා නන්තවත් කරනවා. කරාට පින්නතු උංග දෙනාට සිත සමාධගත වෙන්නේි නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි සීලයේ දුරුවලතාවේ. මං දවතටුව සිල්ර කල තියනෝනං අන්න චිත්ත සමාධිය බලින්දදී තමන්ට ලැබෙනවා. ො සීලයට තියෙන ආසන්න කාණයත් මේ තමයි පින්නතුන ලැජ්ජ බය ලැජ් බයයට වගේමදන්නම සමාධියයට තියෙන ආසන්නමකාරණය තමයි සීලය ැන් අපි ඒ අන ලැජ්ජා බය තියනය තමයි පිින්නවතුනි නරකවඩ නොකරන්න න ඒක නිසාල් පෙන්ුවේ හිරියොත්ත අප සම්පන්නා සුක්ක දම්ම සමාහිතා අංවේ සපපුර නිසා ලෝකයේ දේව දම්මෝති උච්චරය කෙලා පින්නොතුනී දේව ධර්ම ජාතකය පවතින් නේද හිරියොතප දෙකින් යුක්ත අය මොකද කරන්නේ මේ දේවධර්මවලින් යුක්තයි කියරකම පෙන්වේ බුදු සමය ඉතින් ඒ නිසා පින්නතුනි අපි මොනහේතුවක් නිසාවත් තමන්ගේස්පීලය බිණෙන මේ හිරියොතප දෙක කඩාගන්න රකයි ඒ හිරියොතප දෙක කඩාගත්තොත්හ මොකද වෙන්නේ එයාට පුළුවන්කමක් නෑ මේ සීලෙෙන් ලබන ආනිසංස ලබන්න. දේ වගේම කින් පින්නතුනි කතිවිදං සීලම්. කතිවිදං සීලං යන සීලේ ප්‍රවේද ඒක මහා විශාල විස්තරයක් තියෙනගත් පින්නතුනිි ඒක විදසීලයේ, දවිදශීලයේ ත්‍රිවිදශීලය, ඔහොම සීලේ හරීම ප්‍රබේධ ජනකයි. එතගොට මෙන්න දැම්ම පෙන්නුව පින්නතුනි සීලයේ ආනිසංස ලබාගන්න තරත්තාට මූලික වශයෙන් ලැබෙන කරුණු. හතක්තියනවා. ඒක යන්නකින් සීලං සීලේ යනු කුමක්ද. කේන්ටේන සීලං සීලේ මොන අර්යෙන්ද, කානස්ස ලක්කනරස පච්චුපට්ட்டාන පදට්ටාන, සීලයේ ලක්ෂණය ප්‍රශයනත්තං කෘත්තිය නැත ඒෙන් කෙරන වැඩේ. පච්චු පට්ටාන එළඹ සිටිකාරණය පදට්ටාන ආසන්නකාරණය මොනවද කිය පෙන්නවා. වගේ පින්න්නොතුනි කතිවිදං සීලං සීලයේ ප්‍රබේද මොනවද. ඒ වගේම කා අස්ස සංකිිලේ සෝ සීලේ කිලිටි වෙන්නේ කොහොමදකාකං බෝදානං කීලේ සීලේ පිරිසුදු කරගන්න කොහොමොඳ සීලානි සංසමොනවද කියලා මේ සූත්නය ගාථාව පින්නතුළි ඒක කොටසයිමං විස්තර කරේ සීලේ කියන කොටසු විතරයි. අද හිමිදිරි පාන්දර මේ අත්තෝ මේ සිල්වත් බවේ වටිනකම. මේ විදිට ගෙන ගත්තොත් තමන්ට ඇති වෙන ගැටලු නිරාකරණය කරගන්න. ඒ පහසුවක් මේ ඇත්තට සැලසේ. ඉතිං ඒ නිසා ඒ සඳහා මේඇත්ව තමන්ගේ දෛනික ජීවිතයක්. හැම දිනකම මහන්සියාරගන්න ඕන මෙන්න මේ සිල්ලුවත්කමෙන් කටයුතු කරන්න. ඒ සඳහා අපේ පින්නතුන් හැමට තිරුවන් සරණින් සිලු දෙවියන්ගේ ආශිරවාදෙන් මේඇත්තං කරන යහපත් වැඩවල හොඳ වැඩවල ශක්තිය ධෛරියෙන් නිදුක් නිරෝගී සවේ සැලසේවා. ම ලාතියෙන පැමණ එන්නට තියෙන අපල උපද්‍රව ග්‍රහණක්සාතු තාරකාදී දෝෂාන්දකාරයන් දුරුවේවා දරමශ්‍රව නානිසංස වස්සයෙන් අයිහලාෞකික පාරලගක දෙලොවම සුක සාධනය සැපපුත් ජීවිතයක් ගත කරන්න ශක්තිය ධෛරිය ලැබේවා කාටත්සාංසාරික දුක්ඛ්‍ය අන්ගෙන් එතරවීමෙන් ලබන අමාමහන් නිවනිින් සැනසීමම ලැබේවා කියල නිවන් පාර්පනා කර. Gച Sangaina.